සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දිව්‍යන් වහන්සේටම පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එදා ලස්සන උදෑසනක්ව තිබුණා. එක්තරා දේව සේවකයෙක් තවත් සගයෙකුත් එක්ක ගමනක් යන අතරේ තේබීම සඳහා ආපන ශාලාවකට ගොඩ වුණා. ඒක ඉතා අලංකාර ස්ථානයක්. වැවක් අසල ගස් කොළන් පිරුණු වටපිටාවක් සහිත නිශ්චල තැනක්. වැව පැත්තෙන් සිහින් සුළඟක් හමා එමින් තිබුණා. ඔවුන් දෙදෙනා ඉඳගත්තු මේසයට එහා මේසයක තරුණියක් සුදු බයිබලයක් කියවමින් සිටියා. ඇය තමාගේ කියවීම තුළ ගිලී සිටියා. අවට පරිසරයේ සිදුවන දේවල් ගැන හැඟීමක් නැතුව. විටින් විට ඇය කියවන දේවල් මෙනෙහි කරපින්ස හිස මදක් ඔසවා කල්පනා කරන ආකාරය දකින්නට ලැබුණා. ඇය එක වචනයක්වත් කතා කළේ නැති වුණත් ඇගේ සිතත් ඇගේ ප්‍රමුඛතාවත් යාපන ශාලාවේ හිටපු සියලු දෙනාටම ප්‍රදර්ශනය වුණා. ඒක මුරුදු ධනාත්මක නිශ්ශබ්ද සාක්ෂිදරීමක් වුණා. ඇය ක්‍රිස්තුස් වහන්සේ ගැනත් උන්වහන්සේගේ පොත වන ශුද්ධ බයිබලය ගැනත් ලැජ්ජා වුණේ නැහැ. අද කාලේ සමහර ඇදලිවන්තයන් ශුද්ධ බයිබලය අනික් අයට පේන්න අරගෙන යන්නවත් කැමති නැහැ. එවැනි අයට මේ තරුණියගේ ක්‍රියාව අභියෝගයක්. ඇය දේශනා කෙරුවේවත් ගීතිකාවක්වත් ගැවුවේවත් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ කෙනෙකු විදියට ඇය හඳුනා ගන්නවට ඇය කැමති වුණා. නමුත් ඇය ඒ පක්ෂපාතිත්වය හඬනගා ප්‍රකාශ කිරීමට අවශ්‍යව තිබුණේ නැහැ. ආපන ශාලාවේ සිටි හැමෝම ඒ බව දැනගත්තා. නමුත් එදා ක්‍රිස්තුස් වහන්සේ වල්ලගෙන මරණයට පත් කරන පිණිස ගෙන ගිය වෙලේ පේත්‍රුස් කැමතුනේ නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ කෙනෙකු විදියට හඳුනා ගන්නවට. ඔහු තුන්වරක්ම ක්‍රිස්තුස් වහන්සේ සමග ඔහුගේ සම්බන්ධයක් ඇති බව ප්‍රතික්ෂේප කළා. අපි මදක් අපි ගැනම විමසා බලමු. අපි අර තරුණියගේ කණ්ඩායමේද නැත්නම් පේත්‍රුස්ගේ කණ්ඩායමේද කියලා. හැබැයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ සුවාරංචි පණිවිඩ බෙදා ගන්න උත්සාහ කරනකොට අන්තිමට අපට වචන පාවිච්චි කරන්න වෙනවා. මොකද සුබාරංචි ප්‍රකාශ කරන වචන අවශ්‍ය වෙන නිසා. නමුත් මේ තරුණියගේ ආදර්ශයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. පිලිප්පි 1:27 කියනවා, නුඹලා එකම ආත්මයේ ස්ථිරව එක සිතකින් සුබාරංචි ඇදහිල්ල ගැන වීරය කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ සුබාරංචියට ඔබින ලෙසම හැසිරියල්ලා කියලා. සමහර අවස්ථා තියෙනවා අපේ දිනපතා කාර්යයන්වල නිශ්ශබ්දකම උස්සනින් කතා කරනවා වගේ දකින්නට ලැබෙන අවස්ථා. දෙවියන් වහන්සේ කෙරෙහි අපේ ප්‍රේමය එළිදරව් කරමින් මේ කැඩී විඳී තිබෙන ලෝකයක් එක්ක ක්‍රිස්තුස් වහන්සේව බෙදා ගන්න තියෙන අපේ කැමැත්ත තුළ අපේ නිශ්ශබ්ද සාක්ෂි ධර්මයේ බලය නොතකා නොසිටිය යුතුයි. අපි ආඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස, අපේ වචනවලින් මෙන්ම අපේ නිශ්ශබ්දතාවෙන්ද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියට ඔබින ලෙස ක්‍රියා කිරීමට අපව මෙහෙයවමැනව. ආමේන්.